ගෙරෙව්වේ නැත්තම් හිතනවා මු මැරිලාද දන්නේ නැද්ද ගොරවන්නේ. ඒක ගොරෙව්වේ නැත්තම් නිකම් ආරිමදි වගේ. ඒක හැමදාම ගොරවන්න ඕනේ එතකොට. ඒක දැන් පුරුදු වෙලානේ කම්මලේ වලටත් එහෙමනේ ටාන් 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 ගාලා දුන්නා. ඒ රද්දේ නැතුණාම ඌ කල්පනා කරනවා අද කම්මලේ වැඩ නැද්ද කියලා. ඒ වගේ පින්වත්නි ගෙරෙව්වේ නැත්තම් ටිකක් එතකොට හොඳ නැහැ. ඉතින් පස්සේදී ඒක බලන්නකෝ සැප දැන් දුකම සැප වෙනවනේ අන්තිමට. ඒකනේ ගෙදර වෙලා තියෙන්නේ. දුකම අන්තිමට විශාල වේදනාවක් මුලදී. පස්සේදී ඒ වේදනාව සැපතක් වෙනවා. එතකොට ගොරෝනු ඇහුනම හිතට සැනසෙන්නේ අයියෝ. හાર્ට් එක වැඩ කරනවා ඇහෙනවා. ගොරෝනුවනේ. ගොරෝනු අහගෙන ඉන්නවා. ඉතින් මම මේ කියන්න හදන්නේ පින්වත්නි හරි ලස්සන අපූරු කතාවක්. කාන්තාව මූලික වෙච්ච සමාජ රටාවල් ඔය මේනින් වහන්සලාම උදාන ප්‍රකාශ කළා. මම මේ විදියට දුකෙන් මිදුණා. මම මේ වේදනාවලින් බාරද්දාජ ගොත්තක් කියන්නේ ලෙඩ වෙච්ච බිරිඳ දූලා ටික ඔක්කොම මහත්තුරු දාලා ගිහිල්ලා මුණුබුරු මිනිබිරියත් එක්ක ඇවිල්ලා ඉන්නවා නේද බාරද්දාජ ගොත්ත කියන්නේ දූලා ටික ඔක්කොම ඇවිල්ලා ඉන්නවා ගෙදර. ඉතින් කොයි තරම් මේ ඉසට වේදනාවක්ද නෝනා ලෙඩ ඇන්නේ දූලා ටික ගෙදර ඇවිල්ලා මම මහත්තුරු දාලා ගිහිල්ලා ළමයි එක්ක. ඊළඟට ණයකාරයෝ ඇවිල්ලා උදේට දොර අරවන් ණයකාරයෝ තට්ටු කරලා ණය ඉල්ලනවා පොලී මුදලාල්ල පොලී ඉල්ලනවා ණයකාරයෝ නේද. දැන් කොච්චර ණය බරද ඔය ගෙවල් වල නෝනලා ඔහම ලස්සරට hina වෙලා කතා කරලා ඉන්න එකත් කොච්චර වටිනවද. ඩේලි කනෙක්ෂන් දෙනවා සතිය අන්තිමට පොලියට ගන්න දෙනවා අරකෙන් දෙනවා මේකෙන් දෙනවා දීලා දීලා දැන් මේ අවුරුදු දවස්වල අවුරුදු කන්න හැම පැත්තෙම දෙනේවා ගන්නවා ඈ අරගෙන අරගෙන අවුරුදු කාලා වෙසක් විතර වෙනකොට වෙසක් කන්න වෙන්නේ නැහැ පින්වත්. ගෙවල් ඇතහැරලා යන්න වෙලා ගත්තු ණය ගෙවා ගන්න බැරුව මහත්තුරු සමහරලාට පඩි අරන් ඉන්නේ රුපියල් 30000යි නෝනලා 60000ක් ණය වෙලා. මාසෙ ගෙදර වලි දෙන්නට දෙන්න පෙන්වන්න බෑ. සමහර මහත්තුරු ඉන්නවා පෙන්වද්දි නෝන දකින්නකොට පේන්නේ පොලී මුදලාලි වගේ නෝන. මාත්‍යාට නෝන පෙන්වන්න බෑ නෝන දකින්නකොට පොලී මුදලාලි එනෝ වගේ පේන්නේ. අයි 30000යි මාත්‍යා ගෙදර ගේන්නේ 60000ක වැඩ දා ගන්නවා මාසෙ. ඉතින් මාත්‍යා 30000 ගෙනාවා වෙන දෙයක් නැහැ 30000ට. නෝන දෙන්නට දෙන්න පෙන්වන්න බෑ. නෝන දකින්නකොට මාත්‍ය හැංගෙනවා මාත්‍ය දකින්නකොට නෝන හැංගෙනවා. හැබැයි නෝන නම් හැංගෙන්නේ නැහැ. නෝන පස්සෙන්ම එලවනවා. කොහොම හරි සල්ලි ඉතුරු ටික ගෙවන්න තියෙන ටික. ඉතින් මම මේවත් මේ කියාගෙන එන්නේ. ඉතින් මේ දුකෙන් මිදුණා. ඊළඟට මට සීසාන්න ඕන, කුඹුරු කොටන්න ඕන, වපුරන්න ඕන, හරකවාන. හරක් වලට හරක්ට කන්න දෙන්න ඕන. බාරද්දාච කොත්ත කියන්නේ නිකන් ඉන්න බෑ මට. උදේට එඬේරකම යන්න ඕන හරක් ටික අරගෙන. ඒක ඔබ වහන්සේට ඒ මොකක්වත් නැහෙනි කියලා කිව්වා. නේද? ඉතින් බලන්න පේනවාද ගිහි ගෙදර කරදර ටික එතනින්ම තේරෙනව නේද කොච්චර ප්‍රශ්න ගැටලු ටික. ඒකයි මම අර කිව්වේ මේ මාතින් බර ගොඩක් ඔයත් දන්නේ නැති වුණාට දුව මේ අතේ ඉල්ලිලා පුතා මේ අතේ ඉල්ලිලා බෑනලා ලේලිලා ඉල්ලිලා මේ මොළුඩින් බිම තියාගන්න පුළුවන්ද ඔයත් හිතන්නේ පේනවාද අද නැතුවට හෙට බිමින් තියනවා හෙට අනිද්දා බිමින් තියනවා එම කියලා හිතනවා නේද. ශිෂ්‍යත්වයේදී බිමින් තියනවා සාමාන්‍ය පෙළදි තියනවා ඊළඟට කැම්පස් ගියාම බිමින් තියනවා මේ කට්ටිය ඔක්කොම අප්පලා පුතාලා දූලා ඔක්කොම අතාරිනවා. ඒම අතාරින්න බෑ මැරෙනකන් මරණ මංචකෙත් ඉඳගෙන අපිට වෙන්නේ පින්වත්නි අර හිසේ තියාගත්තු බර නේද. ගොඩාක් අය මැරෙන්නේ හදවතේ ලොකු වේදනාවල් ගොඩාක් අතෑර ගන්න බැරුව පින්වත්නි අල්ලගෙන ග්‍රහණය කර හිතින් අල්ලගෙන බරේ දෑත දෙපය බරේ වයසට වැඩිය වයසයි බර වැඩි ප්‍රශ්න වැඩි. හිතලා බලන්න මේ කතා ටික කල්පනා කරලා බලන්න. ඉතින් පින්වත්නි ලෝකේ අපූර්ව කාන්තාව හිටියා. ඒ මය ගැන බණ පොතේ ඕන තරම් විශාකා වගේ උපාසක අම්මලා නේද බන්දුල මල්ලිකා වගේ දරුවෝ 30 දෙන්නයි හොඳ පින්වන්ත අම්මලා බන්දුල මල්ලිකා කියලා සුජාතා වගේ අය බලන්න බණ පොතේ බොහොම මොන ගැහෙන ඒ අතර හිටියනේ දුක් විඳින කාන්තාව රජු මාලලා වගේ අය ලනුවක් අරගෙන ගෙලවැලලා ගන්න ගියපු අම්මලා එමෙ හිටියා. පටාචාරා වගේ අම්මලා හිටියා. කිසා ගෝතමීලා වගේ අම්මලා අදත් අනන්ත පින්වත්ටි එමයි ඉන්නවා. බණ ඉස්සරහට කියලා දෙන්න. ඒ වගේ අය ඉන්නවා කාන්තාව ලෝකේ ගොඩාක් දුක් විඳිනවා ගෙදරකට පින්වත්නේ දියණියක් උපදිනවා කියන එකේ ලොකු සතුටක් ගෙදර අම්මටයි අප්පච්චිටයි තියෙනවා. කොසල් රජතුමාට දුවෙක් ලැබිච්ච වෙලාවේ දුක්ුණා නේද. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මොකද්ද දේශනා කළේ? අම්මට ආදරේ නම් රජතුමනි, ඈ සැමියාට ආදරේ නම් ගුණධර්ම පුරනවා නම් නැදිමයිලන්ට නැන්දට මාමට
ගරු බෝමන් කරන්න පුළුවන් නම් ඒ දියණිය උත්තරී තරයි. එනිසා කම්පා වෙන්න එපා දියණියක් ලැබුණයි කියලා. පින්වත්නි, ඒ නිසා මතක තියාගන්න දියණිය ගැන කියනකොට අර අපේ ගීතේ කියන්නේ දුවේ නුඹ අපේ සනුහරේ මොකද්ද? ගෞරවයයි. දියණිය කියලා කියන්නේ නම්බුව සනුවරේ. ගෞරවය නේද? පවුල පරම්පරාව ඉස්සරහට අරගෙන යන්නේ ඉන්නේ නේද? ඉස්සරහට අරගෙන යන්නේ ඉන්නේ පින්වත්නි දියණියක් තමයි පරම්පරාව, ජාතිය, පවුල, ගෝත්‍රය, කුලය ඉස්සරහට අරගෙන යන්නේ. ඒ නිසා දුව නරක නෙමෙයි. දැන් කාන්තාවන්ට ගැටලුවක් තියෙනවා පින්වත්නි. මේ ධර්මදේශනාවද මේ මාතෘකාවෙන් ඔබට දේශනා කරන්නත් හේතුව තමයි බොහෝ අය අපෙන් අහනවා, ස්වාමින් වහන්සේ මේක දුකක් නම් හැම දේශනාවක්ම හැම පැත්තකින්ම වැඩිපුරම පිරිමින්ට නම් අවස්ථාව තියෙන්නේ, කාන්තාවක් පිරිමි බවක් පතන්නේ කොහමද? ගොඩාක් අම්මලාට දැන් අද පුළුවන් නම් එහෙම පිරිමියෙකුට පරිවර්තනය වෙන්න වෙනවා. මොකද ඒ තරම් ප්‍රශ්න ගොඩක් කාන්තාවක් විදියට විදියට දරන්න වෙලා තියෙනවා. අවනම්බුවක් වෙනවා නම්, ඇඟිල්ල දික් කරනවා නම්, නින්දාවක් වෙනවා නම්, අපහාසයක් වෙනවා නම් කාටද එල්ල කරන්නේ? ඔව්, කාන්තාවකට නේද? පිරිමින්ට නෙමෙයි. පිරිමි ඊට වඩා ආත්කූරුවක් ඒව කරනවා. ඒව පේන්නේ නැහැ. අර ඉතාලියේ තියෙනවානේ පිට්සා කුළුණ, මං එදත් කිව්වේ සම්පත් මාත්‍යෝ නේද? ඉතාලියේ පිට්සා කියන කුළුණ ඇද වෙලා ආදන්න ගියාන් පස්සේ ඇද වුණා. ඇදට තියෙන. අපි ගිහිල්ලා ඇද වෙච්ච කුළුණ දිහා ටිකට් එකක් අරගෙන ලක්ෂ 5ක් විතර දවසකට බලනවා ඇද වෙච්ච කුළුණ. ඉතාලියේ තියෙනවා පින්නාති හොඳ ඒවා. කෙලින් මෙහෙම අදාපුවා. හොඳට ලාභේ අල්ලලා මත්දල්ලි අල්ලලා හරියට කම්බි බැඳලා අදාපුවා තියෙනවා ඉතාලියේ. එක එකක් බලන්න යන්නේ. හොඳට අදාපුවා. ඔක්කොමලා ගිහිල්ලා බලාගෙන ඉන්නේ ඉංජිනේරුවන්ට වැරදිලා ඇද වෙච්ච කොප්ප. මෙහෙම කොහොමද ඇද උනේ මේක? ඔක්කොම ටිකට් ගිහිල්ලා ටිකට් දීලා ලක්ෂ 5ක් විතර දවසකට බලන් ඉන්නවා පීට්සා කුළුණ දිහා. ඈ ඉතින් ඒ නිසා පින්නාති ඇඟිල්ල දිග කරන්නේ පහත් තැනින් යයි ජලය ගලා කිව්වා වගේ පින්වත්නි, gedara ප්‍රශ්නයක් වුණා වේවා, සමාජ ප්‍රශ්නයක් වුණා වේවා, ඉතාම ලේසියෙන් කාන්තාවකට, දියණියකට, අම්මා කෙනෙකුට ඇඟිල්ල දික් කරනවා නේද? ඒ ප්‍රශ්නේ ඒ පිටින් දාන්න බලන්න. එහෙම කිව්වනේ බමුණුත් කිව්වා. ස්ත්‍රී බුද්ධි විනාශාය කිව්වා. ඔන්න බමුණ කිව්වට. බහුබුද්ධි විශේෂතා කිව්වා. ගොඩාක් අය කිව්වා දැන් ඔය කොමිටි එහෙමපත් කරන්නේ. ඒක දැන් විතරක් කරපු ගන්නේ බමුණු යුගෙත් කරලා තියෙනවා. බහුබුද්ධික් විශේෂතා. ගොඩාක් අයගේ දැනුම ඇතුව කරොත් එහෙම ඒක විශේෂතාවයක් වෙනවා. හොඳයි. හැබැයි ස්ත්‍රී බුද්ධික් විනාශාය කිව්වා. ගෑනු මොලේට වැඩකළොත් නම් විනාශය කියලා කිව්වා. බමුණු කිව්වේ. මේ ටික මේ පැහැදිලි කරගෙන මම මේන්නේ. ඊට පස්සේ බමුණු කිව්වා මොකක්ද? කාන්තාවට තියෙන්නේ හැඳිමිටේ. ඔව් හැඳිමිටේ නෝනේ කියන්නේ. හැඳිමිටේ නෝන කියන්නේ මොකක්ද? ඔව් කාන්තාවට පුළුවන්කම තියෙන්නේ මේම බතට කූර ගාලා මේම අරගෙන ඇඳි කූරේ මේම බලන්න. ඒ වුණාට බමුණු දැනගෙන හිටින ඒක මහ පුදුම ඉවක්. ගෑණියෙක් සැක කරොත් 99.9%ක්ම හරි පින්වන්න. පුදුම ඉවක් තියෙන ගෑණියෙකුට. ගෑනෝ එක බේරෙන බොරු. පුදුම ඉවක් තියෙන හැඳිමිටේ නෝන කියලා බමුණු කිව්වට නේද? ගැහණියක් අනුමාන කළොත් බොහෝ දුරට 75%ක්ම වැඩේ හරි. මහත්තුරුන්ට හිඳාඩිය දන්නේ කො මේ ගෑණි කොහොමද ඒකත් දැනගත්තේ? එහෙම කියලා. එහෙම ඉවක් තියෙන පිනවන්නේ. ඒ නිසා අපි කතා කරමු මේ වෙලාව ඇතුලේ. ඔන්න ඕකයි ඉතිහාසය, පුරාණය. ඕකයි ක්‍රමේ. ඊළඟට ඒ විතරක් නෙමේ බමුණු කිව්වන්නේ. අවුදුම්බර බවන් පුෂ්පං ශ්වේත වර්ණංච කාකයෝ. කාටාරි කිව්වයි කිව්වොත් එහෙම මොකක්ද? ඔව්. පරසතු මදාරා පිපිලයි කිව්වා නම් පිළිගන්න කිව්වා. ඔයත් ඒව දැකලා නැහනේ දිව්‍ය ලෝකෙනේ තියෙන්නේ. කමන්නෑ එහෙම කිව්වෝ පිළිගන්න කිව්වා. ශ්වේත වර්ණංච කාකයෝ කිව්වා. සුදු කාක්කෝ දැක්කයි කිව්වොත් ආ ඒකත් හරි කියන්නේ කො. මත්ස්‍යපාදා ජලේ පශ්‍යාත් කිව්වා. මාළුන්ගේ කකුල් තියෙනවායි වතුරේ කිව්වොත් එහෙම පියසටහ. අර වැල්ලේ ඔයාලා ඇවිදන් ගියා වගේ. නාරි චිත්තං නවිස්සසේත් කිව්වා. හැබැයි මන් නෙමෙයි ඈ බමුණෝ. ඉස්ත්‍රි සිතනම් පිළිගන්න එපා කිව්වා බමුණෝ. කිව්වා දියේ ඇඳි ඉරක් වගේ කියලා කිව්වා. ජලයේ ඉරක් ඇඳා වගේ කිව්වා. මේම ඉරක් ගැවුවට පස්සේ හා වෙනවා. ඒක තිබුණු තැන නෑ. පිය සටහන නැති වෙලා යනවා. ඒ වගේ කිව්වා.
ඔන්න ඕම දැනකට දාලා තිබුණේ. වේදය ඉගෙන ගන්න දුන්නේ නැහැ, ආගම අදහන්න දුන්නේ නැහැ. අදත් ලෝකේ එහෙම රටවල් තියෙනවා නේද? හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධාම තුලින් කාන්තාව ඔබට අම්මට ගෙදර උගන්වන්න ඕන. අපේ මහත්තයෝ නිතරම පිරිමි ළමයින්ට කාන්තාවට ගරු කරන්න පුරුදු කරන්න ඕන. අම්මට ගරු කරනවා වගේම සහෝදරියට ගරු කරන්න ගරුත්වයක් දෙන්න. මොකද අර ඒක නෙගෙයි පුතේ නුඹ රැහේ රණුහරේ ගෞරවයයි දියණිය කියලා කියන්නේ. දුවට ගරු කරන්න පුරුදු ගෙදර දාන්න එපා. අම්මලා දියණියව දෙවනි දැන්ට. අම්මලා කරන ලොකු ගොංකම අම්මත් ගෑණියෙක් වෙලා ඈ ගෑණියෙක් වෙච්ච ගෑණියම ගෙදර ඉන්න දුවව දානවා පහලට. මොකද දේපල ටික ඇදුවා නම් ආව. උඹලා පිටට දෙන්නේ ඉන්නේ උඹලාට ඒවා මේවා වැඩක් නැහැ. ලොකු එකාට ඌ බැලුවට පස්සේ මේ ලෝක ගන්න ඇති එකෙක් නෙමෙයි. ඈ ලොකු එකාට පොඩි එකාට අර කොල්ලට පොඩි පුතාටගේ අරක අරයට මේක අරයට වාහනේ මෙයාට මේක අරයට පොල් කැල කෙල්ල ඔය නිකන් බකන් ගිලන් ඉන්නවා. අපිට මොකුත් නැහැ. ඈ අපිට මොකක්වත් නැහැ. දේපලත් නැහැ. අම්බු කරපුවත් නැහැ. ඔය මොකක් හරි මේ 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 ඔය පුඩු රැටියක් ඇඳපක් අරගත් මේකක් අල්මාරියක් දීලා දක්කලා දානවා. ඉබ එහෙ ගිහිල්ලා ඔයා ගනි. මුල ඉඳලම පුරුදු කරනවා. උඹට මොකක්වත් මෙහි නැහැ. බලයක් නැහැ. බැඳීමක් නැහැ. ගෞරවයක් නැහැ. එහෙම සෙවුම් එකක් දෙනවා ගෙවල්ලට. එහෙම කරන්න එපා. ගෙදර ගෙදර දුවට දෙන්න පුතාට වඩා තැනක් දෙන්න. පූජනීයත්වයක් දුවට දෙන්න. දුවට ගරුත්වයක් දෙන්න. කොල්ලන්ට කියලා දෙන්න ඕන පුතේ අක්කා හරි වටිනවා. නංගි හරි වටිනවා. උඹේ අම්මා යම්සේද එමනේ සම්පත් මාතු ඉස්සර අපේ ගෙවල් වල අපි හේන් කුඹුරු කරපු පළාත් වල ළමයිනේ. අම්මා හේනට කුඹුරට ගියාම ලොකු අයියා ලොකු අක්කා තමයි අපිට කිරියරුන් නැති ටික විතරයි අක්කට. කිරියරුන් නැ අපිව නැලෙව්වේ නෑව්වේ කෑව්වේ පෙව්වේ බලාගත්තේ. තමාට ලොකු අක්කා වයසට යනවා බඳින්නෙත් නැතු. නංගිලා හොඳට වෙඩින් අරගෙන අරේ මේ උපාධි අරන් කැම්පස් ගිහිල්ලා එයව මෙව කරගන්නවා. ලොකු අක්කාගේ දෙත් එහෙම මේ වෙලා 60ට විතර ලං වෙලා කසාදයක් කරගන්නවා. මොකද නංගිලාට කර කර අන්තිමට ලොකු අක්කාම අවඥාවට ලක් කරන. එක්කෝ දරුවෝ නෑ කියයි, එක්කෝ වයසට ගිහිල්ලා බැඳයි කියයි, අවඥාවට දාන. ලොකු අයියාම අවඥාවටපත් නෑයි. ඔක්කොමට කර කර හිටිය අන්තිමට තමන්ගේ ජීවිතය ගැන බලාගත්තේ නෑ. එහෙම ගෙවල් වල ඕවා ටිකක් සෙවුම් මාපස්සට හිතන්න ගොබින්වන්න. හිතුවම හරි සංවේද ජනකයි. ඔය කාරණා කුලී කරලා ගෙදර ලොකු දරුවා ලොකු දියණිය ලොකු අක්කලා අපේ ගෙවල් වල ගොයම් කපන්න යනවා අම්මා එක්ක. බහා තෝරන වයසේ ඉඳලා දෙයක් තේරෙන්න පටන් ගත්ත කාලේ ඉඳලා අම්මා එක්ක හරි හරියට ඔට්ටු වෙනවා. හේන් වලට යනවා, කුඹුරු වලට යනවා, ගොයම් කපන්න යනවා, අරක බාන බඳින්න යනවා. අම්මා සමානයි පින්වත්නි. ලොකු අක්කා ලොකු අයියා ගෙවල් වල අම්මා වගේ ඈ අම්මා සමානයි පින්වත්නි. ඒ තරම් ආදරයක් අපිට දැක්වයි තරම් මේ කරා. එහෙම කාන්තාව ඉන්නවන්නේ ගෙවල් වල. අද ලෝකේ අරගෙන බලන්න පින්වත්නි, මැද පෙරදිග රටවල් වල විදේශ රටවල් වල කොයි තරම් කාන්තාව. දැන් අද අම්මා කෙනෙක් මගේ අන්තර්ජාල පිටුවට එවලා තියෙනවා මැසේජ් එකක්. මොකද්ද? දරුවා මැරිලා දින 7ක් වෙනවා මිනිය ගෙයි ඇතුලේ. ඒ අම්මගේ ලංකාවෙන් එන්න කියලා පණිවිඩය වුණා. ඒ රටින් ඒ අම්මට එන්න දෙන්නේ නැහැ. අඬනවා මගේ චූටි දුව මිනි පෙට්ටියක ඉඳන් බලන් ඉන්නවා මං එනකන් අනේමාව ලංකාවට ගෙන්න ගන්න. මව කෙනෙක්ගේ දුක බලන්න ලය පැලෙන්නේනවා. එහෙම ආදරය කරන්න පුළුවන් ද පින්වත්නි? ඒ මාදරයක් දෙන ගෙදර අන්න ඒ ටික දරුවන්ට කියලා දෙන්න ඕන, පුතාලට කියලා. නිකම්ම මේ දූලා කියන්නේ මේ පිටට දෙන්න ඉන්න කට්ටිය අරන් මොකෙක් හරි ඇවිල්ලා ඕක කැඳගෙන යනවා අරන් යනවා. එහෙම කරන්න එපා පින්වත්. දුවට ගරුත්වය කියන එක හදලා දෙන්න. දුවට කොටසක් වෙන් කරන්න. දුවට වටිනකමක් දෙන්න. අද බොහෝ තැන්වල එහෙම වෙනවා. හැබැයි නමුත් ඒක වෙන්නේ අර යටින් දූලා ඉතින් අරගල කරලා තමයි. සමහර තැන්වල අරගලේ ජයග්‍රහණය කරගන්නේ. පුතාලා අරගල කරන්න යන්නත් එපා. හැබැයි පින්වත්නි, අම්මා අප්පච්චි තාත්තලා දුවට දෙන්න ඕන වටිනකම ගරුත්වය ගෙදර ඇතුලේ දෙන්න ඕන. දුලයික රැක ගන්න ඕන. දැන් බලන්න පින්වත්නි, ලෝකේ රටවල් වල ගියාම ගෘහ සේවයේ ගෙවල් වල රස්සා කරණේම නේ. අපේ අර ගීතයක තියෙනවානේ, අපේ සිංහල ගීතයක ගායක මහත්තයෙක් කියනවා, මම බහුගේ දවස ලාං හිටියා, මගේ දරු පැටව් අහසට දෑත දිගු කරන් අම්මා එයි කියා ගමටම හඬ තලයි වැරින්. මේක කියනවා සංගීත සම්දර්ශනයක කොල්ලෝ නටනවා. මම වාහනේ අහගෙන ඉන්නවා. මං කල්පනා කළා මොකද්ද මේ කියන කතාව. බලන්න දරුණු ඛේද වාචකයක්නේ කාන්තාව ඔබේ ජීවිතේ. කොච්චරගේ මේ නටන්න කතාවක්ද මේ කියන්නේ බලන්න.
ඔක්කොම දරුවෝ ටික නේද? මගේ දරු පැටව අහසට දෑත දිගු කරා. අම්මා එයි කියා. දරුවෝ අම්මා රට ගියපු ගෙවල් වල, එක්ක අම්මා මැරිච්ච ගෙවල් වල පින්වත්නි අම්මා එයි කියලා හැමදාම බලාගෙන ඉන්නවා. හෙලිකොප්ටරයක් ගුවන් යානාවක් යන අපි දැකලා තියෙනවා ඒක. අපේ පුංචි කාලේ හරියට අපි පුංචි කාලේ මේ මේ රටපට වුණා ඩුබයි යනවා කියලා ගියා ඒ කාලේ හරියට. ඒක හරියට දැනුණා. අම්මලා මේ මේ කොණ්ඩේම කොට වෙන්න කපාගෙන රෙදි බෑග් එකකුත් අරන් ගියා අපි පුංචි කාලේ. අපි ඒක දැක්කයි වසංගතේ පටන් ගත්තේ ඒ කාලේ. ඩුබයි යනවා. ආල පාල ඔක්කොම යන නෝනලා වලි කනවා. ඉස්සර ටෙලිෆෝන් නේව මේවත් නැහැ. මහත්තයත් එක රණ්ඩු වෙනවා මටත් රට යන්න ඕනේ කියලා. එහෙම. අපි ඇස් දෙකට දැකලා තියෙනවා එහෙම අම්මා රට ගියපු ගෙවල් වල තාත්තා ඉන්නේ. නේද? තාත්තා කියන්නේ සිව්මැලි නෑනේ. තාත්තා කියන කෙනා සිව්මැලි නෑ. තාත්තා ආදරේ. නමුත් අම්මා වගේ සිව්ම් වැඩ තාත්තට බෑ වෙනවා. අම්මගේ හරි සිව්ම් එකක් නේ තියෙන්නේ. සිව්ම් ක්‍රමයක් තියෙන්නේ. ලස්සනයි. ඇඟිලි තුඩු වල තියෙන හරි සිව්ම් බවක් අම්මගේ. ඒකයි අර මම මුලිනුක් කියන් ආයි ගෙදරකට දුවෙක් ආවම් දැන් බලන්නකෝ මේ ගෙවල් දොරවල් උනත් බැලුවම කොයිතරම් මේවා සමහරට මේ දූලා නෝනලා මාතුරුන්ට ඒ තරම් බුලත් කියලා ගන්න බරක් ගාලා වුන. ගෙය ඇතුළේ ඉඳන් ගැහුවා නේද කියලා. ඔම ගන්නවද කියලා. දුම යන පිටිපස්සට වැදතර කියලා ගන්නවා කියලා. ඔය ගෙවල් වල නීති දාලා තියෙන්නේ. අතන ගැල ගන්න බෑ, මෙතන ගැල ගන්න බෑ. එහෙම නීති දාලා තියෙන්නේ. අපි ඉතින් පිරිමි එහෙම කරන්නේ නෑ නේද? පිරිමියා ඔය ගැල ගහන්න දා අවුයි තැන ගැල ගැහුවා. ඈ ඉතින් ඒ නිසා ඊතර ඉන්න නෝනා දරුවෝ ටික දූලා මේ වල වවලා ලස්සනට හදලා මල් වවලා ඈ මකුළු දැල් කඩලා අනි වැඩ දිමාඩු දවස් වල එහෙම නැති කෙල්ලොත් ඉන්න ගෙවල් තියෙනවා. මෙලව කාල ගන්න කොල්ලන් තරම්වත් ගන්න දෙයක් නැති ඉන්න කේවලු තියෙනවා. හැබැයි පින්වත්නි එහෙම තමයි ගෙයක් හැඩ වෙන්නේ ලස්සනට දුවෙක් ඉන්නකොට. දූලා නැති ගෙවල් වල අයට හිතෙනවා යන්නේ අපිට දුවෙක් හිටියානම් කියලා. කොල්ලෝ හිටියට වඩා පොඩි ලස්සනක් තියෙනවා. ඈ කොල්ලෝ හතරක් පහක් තුනක් ඉන්න ගෙවල් වල සමහර ගාලෝ කොල්ලෝ මෙතන ගන්නවා, ගේම් ගන්නවා, බැට් ගේනවා, බෝල ගේනවා. ඔය අතරට හිටියනම් කෙල්ලෙකුත් ඔය හතර දෙනා අතරට කෙල්ලෙකුත් හිටියනම් ඈ නංගි කෙනෙකුත් හිටියා නම් අක්කා කෙනෙකුත් හිටියා නම් මොකද වෙන්නේ? අතනින් ගොරහැඩි බව, රළු බව, රැඩිකල් බව, මෙතනින් සිනිඳු බව, මට සිලුතු බව, සුන්දර බව. කොට්ටයක් හැදුවා නම් අපේ අම්මා ලස්සනට උරේ දාලා මහලා ලස්සනට අන්තිමට ගැටේ ගාලා නේද? අන්තිමට මෙහෙම මෙහෙම කරනවා කියලා ඇඳෙන් තියා. අපි මොකක් හරි නැද්ද දාගත්තා. එක පැත්තක් එළිය, අනිත් පැත්ත ඇතුලේ කොහොම හරි ඔළුව තියාගත්තා නම් එහෙ ඇති නිදාගත්තා නම්. එහෙම කරන්නේ අම්මා. කොට්ටුරේ දැම්මන නේද? කොටුරේ දැම්ම නම් ඒක දාලා ලස්සනට හදලා තියලා මේම කරලා රෙද්ද නවලා තියලා අතින් මේම අත ගන්නවා. ඇඳට රෙද්ද දාලා මේම අත ගන්නවා. අපි ඔය බයිනකොට බයිනකොට ටිකක් රෙද්ද ඇදලා අදා ගන්නවා. ඇඳේ නැත්තම් පැත්තක් එල්ලෙනවා. අනිත් පැත්ත අනිත් පැත්තේ කොට්ටේ ඇඳපල් අත ගාලා මේම කොල්ල කොට්ටේ අවුල ගන්න මේම කරලා. එන්න. එන්න. ඉතින් ඒ නිසා අම්මා කියන කෙනාගේ ලොකු සැලසුමක් තියෙනවා පිළිවෙලට. ලොකු වැඩපිළිවෙලක් ලස්සනක් තෙනස දුව වටිනවා. අම්මා වටිනවා, කාන්තාව වටිනවා. ඔබේ ගෙදර ඉන්න ඔබේ බිරිඳ කල්පනා කරන්න ඔබ ලෝකේ කොහේ ඉඳගෙන මේ බණ අහගෙන හිටියත් නරකයි නරකයි නරකයිම කියන්නේ නැතුව පින්වත්නි ටිකක් නැතර වෙලා නැවතිල්ලේ හිතලා බලන්න ඔබේ ජීවිතේ සමස්තයක් විදියට ගත්තම වැරදි අඩුපාඩුකම් තියෙන අය සිටින්න පුළුවන්. නමුත් ඔබේ ජීවිතේ පිළියෙල කරන්න අර ගියක් දොරක් ඉදමක් අදමක් කොට්ටයක් පැදුරක් පිළියෙල කරනවා වගේම ඔබේ ජීවිතේ පිළියෙල කරන්නත් යම් කාන්තාවකකින් ලොකු දායකත්වයක් ලැබිලා තියෙයි. ඒක අම්මා වෙන්න ඇති, ඒක බිරිඳ වෙන්න ඇති, ඒක පෙම්වතිය වෙන්න ඇති, කවුරු හරි කාන්තාවක් ඔබේ ජීවිතේ ඇති. ඒක හරි වටිනවා. හරි පුදුම දෙයක් මේ අම්මා කියන කාන්තාව ගැහණිය අපිට ආදරය කරන හැටි බැලුවම බලන්න දැන් අතන කේද වාචකේ මං කියාගෙන ආවේ සමහර ගෙවල් වල පින්වත්නි ඒ ඒ කාලේ අපි ඒ යුගයේ දැක්කා තාත්තා ඉතින් හේ ගුඹුරු කරනවා අම්මා රට දරුවෝ 3-4 දෙනයි ඉස්සර හෙලිකොප්ටරයක් ට්‍රේන් එකක් යනවා ගොම ඉස්සර ඔහම මේ බිමින් කර කැවි කැවි යන්නේ නැහැ උඩ දුම් පාර තමයි තියෙන්නේ මේ මේවා යන්නේ තියතර ගොඩක් උඩි දැන් නම් පාතින් යනවානේ ඉස්සර ඔහම ඇහැට දකින්නේ නැහැ තාම කලාතුරකින් එකක් මෙහෙම අර ත්‍රිකෝණේ වගේ පේනවා යනවා ඒක පේන්නේ මේ ඇද්දිටියක් මානේ උඩ දුම් මෙහෙම පාරක් තමයි ඔහම පේන්නේ ඉතින් අර ගෙදර ලොකු ගෑනු ළමයා පොඩි නංගිලා මේ මුකුලේ තියන් පෙන්නනවා අන්න අර අම්මා ගියපු එක තමයි ඒකෝ අම්මා එන දවස ලං වුණත් එමය උඩ බලන් ඉන්නවා හැමදාම අර මෙහෙම දුම් වලාවක් ගියන් පස්සේ බලන් ඉන්නවා මේක ඛේද වාචකයක් ඈ අහස දිහා බලන් හිටියා
ගමටම කියනවා අම්මා එනවායි කියලා. ඊට පස්සේ කියනවා මොකද්ද කියන්නේ? සින්නවන ඉඩම මට ගොඩ ගන්න බෑ ඉතින්. මේ ලස්සන කතාවක් කියන්නේ ඉතල බලන්න. ගෙවල් දොරවල් ඔක්කොම සින්න වෙලා රට යන්න උගස් තියලා අද මේ අපේ අම්මලට වෙච්ච දරුණු ඛේදවාචකයක්. කොහෙද නිවන් දකින්නේ? ඈ යන්න නුඹ ගියා උගසට දරුසෙනේ අරන්. දරුසෙනේහසත් අරගෙන යන්න ගියා. තාත්තට තමයි කන්න වියන්න වෙන්නේ. තාත්තා එක හොද්දක් අදලා ඒ අත්දැකීම් අපි නම් දැකලා දින ඔය ඇත්තෝ දන්නවද දන්නේ? ඔය කොස්සට මාළුවක් පොල් කිරීමිටක් දාලා තාත්තා වියන්න දන්නේ නෑනේ. මොකක් හරි එකක් අදනවා. තාත්තා අඬනවා. එහෙම තාත්තලා ඇති ගෙවල් වල සමහරට අම්මා රට යන්න ඕනේ නෑ නෝනා ලෙඩ වෙලා ගමේ ගිහිල්ලා මොන හරි එහෙම වෙච්ච දාට බලන්න තාත්තා. තාත්තට ඒව හුරු නෑ වියන්න. හුරු තාත්තලාත් ඉන්නවා. හුරු වුණත් පිරිමියාට ගෑණියට තරම් එහෙම ලැබෙන්නේ ඉතින් කෝකියෙක්ම වෙන්න ඕනේ. එහෙම නැත්තම් අරියටම ක්‍රමේ අහු වෙන්නේ නෑ ඉතින්. මොකක්ද ඉතින් ඔය මෙහෙම පරිපෝද්ද හැදුවට පස්සේ නේද උඩ තියෙනවා පොල් මැණි මෙහෙම වක් කරලා. ඉතින් අම්මා එහෙම දැක්කොත් දානවා ඒ උයි තමුසෙද මේ පරිපෙවි මේවද ළමයින්ට තමුසෙ කන්න දුන්නේ. ඒ මානවා මන් දන්න විදිය ওই බම්බුව මන් ඔව දන්නේ නැවන්න ඔය ඔද්දක් ඇදුවා කියනවා. එහෙම කියනවා. ඉතින් තාත්තා කියන කෙනා අර මංගව වගේ රැඩිකල් ටිකක් ගොරෝස්. අම්මා එම නෙමේ සියුම්ව තමයි පොල් මැඩි ටිකක්වත් වැටෙන්න දෙන්නේ නැහැ. ආදරෙන් නේද හැමදේම පිළිවෙලයි පිඟාන ඕදලා කෝපේ ඕදලා හැමදේම එම. ඉතින් බලන්න ගෙදර වෙච්ච කේද වාචකේ දුම් මැස්ස උඩ ඔබ දැකලා තිබෙනවාද අම්මා රට ගියපු ගෙවල් වල දුම් මැස්ස උඩ එක වෑංජනයක් වියලා බාලා හරි අපිලිවෙලයි ගාපු පොල් කෑල්ල අතන අඹරපු පොල් ටික ගල දෙපැත්තේ වැටිලා හිරමනේ මෙතන කිරට අඬන කිරි දරුවෙක් උකුලේ තුරුළු කරගෙන වාඩි කරගෙන අප්පච්චි බත් අනලා කවනවා ඔබ දැකලා තියෙනවද? හිතලා බලන්න මේ අපේ රටේ තියෙන දරුණු ඛේද වාචකයක්. ඊළඟට කියනවා මොකද්ද මෙතන ප්‍රශ්නේ තමයි ඔන්න අම්මලට දැන් හිතන්න එන්නේ ඇහැල මල් පිපුණු දෙවටෙදි හමු වෙලා ඉදා දුන්නු බා නිසා නුඹට දුක උරුම වෙලා ඔන්නෝ කර තමයි රජෝ නෝනලා තේරුම් ගන්න ඕන එක. ඈ නෝනලාට වරදින තැන තමයි අවුරුදු 21ක් හදන වඩන අම්මයි අප්පච්චි මතක් වෙනවා ගිය සතියේ හම්බ වෙච්ච පියදාස නිසා. ඒක නෙගි ඈල මල් පිපුණු දෙවෙටදී අමු වෙලා ඉදා දුන්නු බහ නිසා නුඹට දුක උරුම වුණා. ගේන කොට නම් ගේනන් ආවේ අතරමාන නිදාන දෙන්නම් අරක දෙන්නම් මේක දෙන්නම් තමාර මාතුරු ඉන්නවනේ. රස්සාවක් කර ඔය ආමියක එහෙමින ගෑල්ලම යාළුවෙච්ච කොහෙද ආමියක කාණ්ඩාවකට හොඳනේ ආමියක අයියා ඒ පියල් අතලින් දාක් විතර පඩි ගන්නවා හොඳට මේ මේ විශ්‍රාම වැටුපක් දෙනවා ගරුත්වයක් දෙනවා ගෞරවය කෙල්ල අයින් කර ගන්න අරූ ටික දවසක් යනකොට අවුරුද්දක් ගත උට බෑ දැන් යන උගේ රුපියල් 2000ක් මේ වැඩේ කරන් යනවා ඉතින් ගෑණි ඊට පස්සේ වැඩේ හදනවා ඈ ඊට පස්සේ රෙදි මහනවා කොයි තරම් දරුණු කිව්වේ නම් අයින් යන් කියලා කිව්වා නෝනත් මොකුත් නැහැ බොරු කියලා අයින් කරගත්තා. ඔහොම දන්නවා. ආමියකේ විතරක් නෙමෙයි මං කියන්නේ වෙන වෙන තැන්වල එක එක තැන්වල හැමතැනම මේමයි. දෙන්න යන්න මං නිකන් මහ මුදුනා. වට බැරිද ගෑණියෙකුට කන්න දෙන අයියා කියලා කියනවා. ඉතින් එහෙම කියලා. හැබැයි බැඳලා අවුරුද්දක් විතර යනකොට හිතනවා නෝන අර රස්සාවේ හිටියනම් හොඳයි නේ. එහෙම කියලා හිතෙනවා ටිකක් කල් යනකොට. කොයි දේ දුරදිග බලන්න. ආදරයට තමයි මාත්‍යයි ටික කලේ. හැබැයි දුර දිග බලන්න නෝනලා රස්සාවල් වලට යවන්න කියලාත් කිව්වා නෙමෙයි මම මේ. ඈ මං කියන්නේ පොරොන්දු ගැන අදහස් ගැන. අදහස් වෙනස් කරන්න වෙනෝ ටික කලක් යනකොට අර කියපුවා මොකුත් නැහැ. කියපුවා මොකුත් නැහැ දෙන්නට එකතු වෙලා මේ ගමන යන්න වෙනවා. හිතලා බලන්න ඒ නිසා ඔබට දුක උරුම වුණා. මොකද්ද කන්න බෑ කියයි බත්ගුලි ලොකු වැඩි කියයි. ඔන්න බලන්න. නිින්ද නැහැ කියයි මගේ කවි තාලේ නැහැ කියයි. තාත්තට තාලෙට කවි කියන්න බෑ. මේ ඔන්න බබෝ ඇතින් න්යා නිදා ගනින් කියලා සැර කරනවා. එහෙම නෙමේ අම්මා. ඈ අම්මා එහෙම නෙමේ. දෝයි අම්මා දෝයි අම්මා නේ අම්මා නලවන්නේ. අපිව නලවන්නේ. ඔව් දෝයියා බබා කියලා. අම්මගේ සිව්මැලි බව. අම්මගේ ලාලිත්‍ය අම්මගේ සුන්දර බව මූණ ඉඹලා කෝලම් කරලා නේ දැන් අර බලන්න අර තවත් ගායක මාත් එක්ක කියනවානේ. අම්මා අපිව ගායෙන් මම් මුදවලා පුංචි ගායක්ද අපිට තිබුණේ නේ. ඒක අම්මනේ මේ හොඳ කරේ. අම්මා එහෙම ලු කරයි කියන්නේ. ඈ නිකන් කෝලම් කරලා ගායෙන් මම් මුදවලා ඔන්න බලන්න. අමුවෙන්ම කියලා තියෙනවා කතාව. අම්මනේ ගුටි බැට දීලා ආදරය කරලා එහෙම ආදරය කරන්න පුළුවන් කෙනෙක් වෙන තව ලෝකේ ඉන්නවද? අම්මා වගේ, ගැහණිය වගේ, ඔබේ බිරිඳ වගේ, ඔබේ සහෝදරිය වගේ, ඔබේ පෙම්වතිය වගේ. හිතලා බලන්න මොහොතක් නතර වෙලා.
සෑම පිරිමියෙක්ම යම් තැනක පාලනය කළ හැකි කාන්තාවක් ඉන්නවා. ඒ බිරිඳ වෙන්න පුළුවන්, අම්මා වෙන්න පුළුවන්, සහෝදරිය වෙන්න පුළුවන්, වෙන කෙනෙක් වෙන්න පුළුවන්, කවුරු හරි කෙනෙක් කුමන හෝ ස්වරූපයකින් පිරිමියෙක් ලෝකෙ ඉන්නවා. දැන් බලන්න පින්වත්නි, මේ අර ශිව දෙවියෝ, ශිවව මෙල්ල කරන්න පුළුවන් කාළිය අම්මට විතරයි. කාළිය අම්මා මෙල්ල කරන්න පුළුවන් කාටද? ඈ, කාළිගේ පයට ශිවව ස්පර්ශ වෙච්ච ගමන් දිව ඇදිලා නතර වෙනවා. එහෙමයි ඒ පුරාණ කියන්නේ. මොන බහන්න වැඩි හැටි වෙන මොන දෙවි කෙනෙකුටවත් මොගෙකුටවත් කාළිය ආවේ සුණම් පස්සේ නවත්තන්න බෑ. ගෙදරත් ওই කතාව ඇත්තනේ. මේවා සිවුම හිතන්න ගොබිනා. දැන් සමහර ගෙවල් වල ඉන්නවා පාතාලේ ලොක්කෝ, මා කෙරුම් කාර්යෝ, දානව රාක්ෂයෝ වගේ මිනිස්සු පාලනය කරන්න බෑ. එයාව පාලනය කරන්න නම් එතෙන්ට එන්න ඕන කවුද? එක්කෝ අම්මා එක්කෝ නෝනා. අය ලෝකෙටම ලොක්කා තමයි නේද? ඔහෝ පොල් පිටි කැල කරගෙන පුතේ ජනක පවිටිපි පවිටිපි කියලා කියනවා. ජනක මාත්‍යා නම කියුනේ කමන්නේ නේද? ඈ, ඔහොම කියනවා. ඉතින් ඒ නිසා පින්වත්නි මතක තියාගන්න ඕන, එයාව පාලනය කරන්න පුළුවන් කාටද? පාලනය කරන්න පුළුවන් එක්කෝ නෝනා එන්න ඕන, එක්කෝ අම්මා එන්න ඕන, එක්කෝ දෙන්න. එක්කෙනෙකුට මෙයාව මෙල්ල කරන්න බැරි නම් නෝනායි අම්මයි දෙන්නම එක පැත්තක් ගන්නවා නේ. දෙන්න අත් දෙකේ එල්ලෙනවා. ඔයි හිටු කියලා අදිනවා ගම්හාරා කඹ ඇදිල්ල වගේ. මෙයාව අරන් ගිලා ගෙට දාලා දොර වහනවා. යාළුවන්ට නවත්තන්න බෑ. ඈ, මිත්‍රයන්ට නවත්තන්න බෑ. පාලනය කරන්න පුළුවන් නෝනායි ඉන්න ඕන එතෙන්ට. ඔන්න බලන්න මේවා ටිකක් ඔබ හිතලම ඔබට අත්දැකීම් ඇති. ඔබට අත්දැකීම් ඇති. හිතලා බලන්න. ඉතින් බින්නන්නේ ලෝකේ හරි අපූරු කාන්තාවක් ඉන්නවා. දැන් බලන්න අවුරුදු 80ක් විතර වෙලා සැරියුත් හාමුදුරුව පිරිනිවන් පාන්න ලං වෙලා ගෙදර යනවානේ නේද? සැරියුත් හාමුදුරන්ගේ අම්මා කවුද? සාරි බැමිණිය. නේද? සාරි බැමිණිය. සාරි බැමිණිය පුතාට අවුරුදු 80කට විතර ලං වෙන්න ඇවිල්ලා දරුවෝ 7 දෙනයි. චාලා උපචාලා සිසු උපචාලා චුන්දරේවත ඔම දරුවාට 7ම රහත් වෙලා. හැබැයි අම්මා මිත්‍යා දෘෂ්ටිකයි. පුතා පුත්තු දරුවෝ ටික දූලා ටික නැතිකොට ගෙදර සොවින් හිටියා අම්මා. සොවින් හිටියා අම්මා. බලන්න මේ අම්මලා අපේ අප්පච්චිලා අපි පිළිබඳව කොච්චර දුකෙන් ඉන්නේ. දම්ම අප්පච්චි කල්පනා කරන්නකෝ. දැන් ඔබේ ගෙදර ඔය දරුවා බේට් ටිකේම බොන්නේ නැත්තන් නේද? බේට් ටික අගකට අරන් ගිහලා අනේ දුවේ මේ ටික බොන්න සුදු නෝන මම බොන්න හරි මං හිට ඔයාව වාහනේ කාර් එකේ එක්කන් යනවා ඉස්කෝලේ ළඟට කියලා කොහොම හරි බේට් ටික දීලා කන්න ටික කවනවා. ඔය ඇත්ත කල්පනා කරන්න. ඔය ඇත්තන්ගේ ගෙවල් වල කරන තැන් තියෙනවා. අම්මා දියවැඩියා බේට් ටික බොනකොට බත් එක ළඟට බෙදන් ගිහලා අම්මට බත් කවන කී දෙනෙක් ළමයි මෙතන ඉන්නවද? එහෙම කරන තැන් තියෙනවද නොකරන තැන් තියෙනවද? අම්මා ක්ලිනික් එකට ගිහිල්ලා එනකොට හාල් නුණ්ඩුවක් තකහණියක් ලිපේ තියන් බලන් ඉන්නවද? අම්මා ක්ලිනික් ගියා, නොකා ගියේ පැය 12ක් සීනි බලන්න ගියා. මේ අම්මා එනකන් වියන්නේ කියලා කවුද එමේ බලන් ඉන්නවද? එහෙම නොකරනවා නම් ලොකු ඛේදවාචකයි. එහෙම කරන්න ඕන. දුවව එක්කෙන්න ටියුෂන් පන්ති ළඟට වාහනේ අරන් යනකොට අම්මව එක්කන් එන්න කවුද වාහනේ අරගෙන මේ ක්ලිනික් එක ළඟට ගියේ? අම්මා